නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යාමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා අපගේ මේ ගෞරවනීය වැඳුම වේවා සාදු 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 පින්වත්නි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සීල ගෞරවය මොකක් ගැනද සීල ගෞරවය ගැන අපි පුංචි කාලේ ඉඳන්ම දන්න කාලේ ඉඳන් සිල් ගත්ත අය ගත්තද නැද්ද ගත්තා රැක්කද නැද්ද කියන එක තම තමන් තමයි දන්නේ රැක්කත් නැතත් අපි හැමෝම සිල් ගත්තා හැබැයි හැමෝම රැක්කෙත් නැහැ සමහරු රකින්ට ඇති එහෙමනම් අපි සිල් ගන්නවා සිල් රැකීමකුත් තියෙනවා සිල් නොරැකීමකුත් තියෙනවනේ එහෙමනම් අද මාතෘකාව වෙන්නේ සීල ගෞරවය ඔන්න ඔය සීල ගෞරවය කෙනෙක්ගේ චිත්තසංතානයේ තියෙනවා නම් යා ඒකාන්තයෙන්ම සිල් රකින්නවා මොකක් කරනවද සිල් රකින්නවා පින්වත්නි ඔබ දන්නවත් දන්නේ මේ බුද්ධ ශාසනේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනේ පිහිටුවලා බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ පහළ වෙලා අවුරුදු 25ක් ගත වෙනකන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා උදෙසා සිල්පද පැනෙව්වේ නැහැ කොච්චර කල් යනකන්ද අවුරුදු 25ක් යනකන් සිල්පද පැනෙව්වේ නැහැ අවුරුදු 25ක් ඇවෑමෙන් තමයි බුදුරජාණන් වහන්සේ සිල්පද පනවන්නේ. එතකොට එන්න 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 සිල්පද වැඩි වෙලා දැන් බොහෝ සිල්පද තියෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැටියට 227ක් සිල්පද තියෙනවා. ඕගොල්ලන්ට කීයක් තියෙන්නේ? 5යි. ඒකත් අමාරුයිනේ. එතකොට දවසක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමිණියා වැඩියා. වැඩලා ආදරයෙන් වන්දනා කරලා පැත්තක ඉඳගෙන භාග්‍යතුන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සරනම් ගොඩා සිල්පද තිබුණේ නැහැ. නමුත් බොහෝ ස්වාමීන් වහන්සේලා අරහත්වේ සාක්ෂාත් කළා.
ඉස්සර එච්චර සිල්පද තිබ්බේ නෑ. මේ ඔක්කොම සීලේ එක රැයින් පැනෙව්ව නෙමේ පින්වත්නි. ඒ කාරණා කාරණා මතුවෙද්දි ආසවට්ටානීය ධර්ම පිරිහෙන කරුණු පහළ වෙද්දි ඒ ඒ මොහොතේ වෙලාවෙන් වෙලාවට කලින් කලට සිල්පද පැනවීමක් තමයි සිද්ධ වුනේ. දැන් ඔහොම පනෝගෙන පනෝගෙන කාලයේ ගත වෙද්දි සිල්පද ගොඩාක් තියෙනවා ඉස්සරට වැඩිය. නමුත් කාසම් මහරහතන් වහන්සේ අහන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර ගොඩාක් සිල්පද තිබුණා. තිබුණේ නැහැ, ගොඩාක් සිල්පද තිබුණේ නැහැ. භික්ෂූන් වහන්සේලා වේගෙන් අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඒ කියන්නේ ගොඩක් දිනෙක නිවන් දැක්කා. දැන් නම් සිල්පද ගොඩාක් තියෙනවා. ඒ වුණාට බොහොම ටික දෙනයි නිවන් දකින්නේ. ඇයි මේ කියලා ඇහුවා. මොකද මේ කාරණාව කියලා අසවතාලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කස්සප පිරිහෙනකොට ඔහොම තමයි. මොකක් වෙනකොටද? පිරිහෙනකොට එහෙම තමයි. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ජීවමානෝ වැඩ ඉඳෙද්දි මෙහෙමනම් පිරිහීමේ ලක්ෂණ පහළ වුණාද නැද්ද? පහළ වුණා. දැන් එතකොට කොච්චර කාලයක් ගත වෙලා ගිහිල්ලාද? අවුරුදු 2561ක් ගත වෙන තැන තමයි අපි මේ ඉන්නේ. එහෙනම් එදත් මේක පිරිහෙන්න පටන් ගත්තා නම් භාග්‍යතුන් වහන්සේ ජීවමානෝ වැඩ ඉඳෙද්දි අද ගැන කවර කතාද? එහෙමනම් අපිට අද සීල ගෞරවය ගැන කතා කරන්නවත් ලැබෙන එක වාසනාවක් නොවේද? වාසනාවක් පින්වත්නි. ඔවුන් භාග්‍යතුන් වහන්සේ එදා කස්සප මහරහතන් වහන්සේට දේශනා කරනවා, කස්සප සද්ධර්මයේ වගේ දෙයක් ලෝකේ පහළ වෙනකම් සද්ධර්මයේ අතුරුදහන් වෙන්න පටන් ගන්නේ නැහැ. නමුත් කස්සප යම් දවසක සද්ධර්මයේ වගේ දෙයක් ලෝකේ පහළ වෙනවාද? එදාට කස්සප මේ සද්ධර්මයේ අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒක මෙන්න මේ වගේ. කොයි වගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රත්තරන් විතරක් ලෝකේ තිබෙන තාක්. මොකක් තිබෙන තාක්ද? රත්තරන් විතරක් ලෝකේ තිබෙන තාක් කවදාක්වත් රත්තරන් අතුරුදහන් වෙන්න පටන් ගන්නේ නැහැ. රත්තරන් මොනවද කියලා ඕන කෙනෙක් දැක්ක පමණින් හඳුනනවා. නමුත් කස්සප යම් දවසක රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ වෙනවාද? මොන වගේ දෙයක්ද? රත්තරන් වගේ දෙයක්. රත්තරන් වගේ දේවල් දැන් ලෝකේ තියෙනවද? තියෙනවද නැද්ද? තියෙනවනේ. ඉමිටේෂන් රත්තරන් කියන්නේ ඒව රත්තරන් වගේම දිලිසෙනවනේ නේ. අපි හිතමු මේ ලෝකේ ඉමිටේෂන් රත්තරන් නැහැ, තියෙන්නේ රත්තරන් විතරයි. නම් රත්තරන් වගේ දෙයක් දැක්ක ගමන් ඕගොල්ලන්ට සැකයක් ඇති වෙනවද මේ රත්තරන්ද දන්නේ නැහැ කියලා? ඇති වෙනවද? නැහැ. ඇයි ඒ? ලෝකේ තියෙන රත්තරන් විතරයි. නමුත් කස්සප කාලයක් යද්දි ලෝකේ පහළ වෙනවා රත්තරන් වගේ දෙයක්. හැබැයි රත්තරන් නෙමෙයි. දැන් මේක හොයාගන්න බෑ. දැකලා බලලා හොයාගන්න පුළුවන් කමක් නෑ. ටිකක් අමාරුවේ වැටුණද නැද්ද? අමාරු වැටුණා. දැන් දෙකක් තියෙනවා එක වගේ. හැබැයි එකක් රත්තරන් එකක් රත්තරන් නෙමෙයි. කස්සප ඔන්න ඔය වගේමයි. ධර්මයේ විතරක් මේ ලෝකයේ තියෙනකම් ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. ශාසනයේ අතුරුදහන් වෙන්නේ නැහැ. කස්සප මේ ලෝකේ කාලයක් යද්දී ධර්මයේ වගේ එකක් පහළ වෙනවා. දැන් ඒක කොහෙන්ද පහළ වෙන්නේ? ආකාශයෙන් පහළ වෙනවද? නැහැ. ඕම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කස්සප මේ ලෝකේ ධර්මයේ වගේ එකක් පහළ වෙන්න උනාම ධර්මයේ අතුරුදහන් වෙනවා. කස්සප පඨවි ධාතුව ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ. මේ පොළොවට පස් වෙලා යන දේවල් ධර්මයේ අතුරුදහන් කරන්නේ නැහැ.
ආපෝ ධාතුව ධර්මය අතුරුදහන් කරවන්නේ නැහැ. තේජෝ ධාතුව ගින්නට හවුවෙලා ධර්මය අතුරුදහන් වෙන්නේ නැහැ. වායෝ ධාතුව හුළඟේ ගහගෙන ගිහිල්ලා මේක අතුරුදහන් වෙන්නේ නැහැ. කසප නැවක බඩු වැඩි වුණාම නැව ගිලිනවා. නැවට බඩු පටවලා බර වැඩි වුණාම මොකද වෙන්නේ? නැව ගිලිනවා. ඒ වගේ මේ ශාසනයේ පැවිදි වෙන අය පහළ වුණා කියලා, උපාසක උපාසිකාව වැඩි වුණා කියලා නැවේ බඩු වැඩි වෙනවා වගේ මේ ශාසනය ගිලා බහින්නේ නැහැ. කස්සප අර රත්තරන් වලට රත්තරන් වගේ දෙයක් පහළ වෙනවා වගේ, මේ ධර්මය නොවන ධර්මයේ වගේ දෙයක් පහළ වෙන්නේ. කස්සප මේ බුද්ධ ශාසනයේ තුලම පහළ වෙනවා කියනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්පණක් පිරිස අතරින්ම මෝග පුරුෂයෝ හිස් පුරුෂයෝ පහළ වෙනවා කියනවා. ඒගොල්ලොම තමා කියනවා මේක අතුරුදහන් කරවලා දාන්නේ. කවුද එහෙනම් මේක අතුරුදහන් කරවන්නේ? මේකෙම පහළ වෙන කට්ටිය. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, කස්සප මේකේ පහළ වෙච්චි, මේ බුද්ධ ශාසනය තුල පහළ වෙච්චි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වරක් පිරිස අතරින් ඒගොල්ලන්ගේ චිත්තසංතානයේ මෙන්න මේ පස් කරුණ පිහිටලා තියෙන තාක් ධර්මයේ අතුරුදහන් වෙන්නේ නැහැ. ඒකෙන් බැහැර වෙච්ච ගමන් ධර්මයේ අතුරුදහන් වෙනවා. ඒ තමා ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැතිවීම. ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවේ නැති වුණොත් ධර්මයේ අතුරුදහන් වෙනවා. ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ගෞරවේ තිබුණොත් ධර්මයේ අතුරුදහන් වෙන්නේ නෑ. ධර්මයේ කෙරෙහි ගෞරව නැතිවීම, සංඝ රත්නයේ කෙරෙහි ගෞරව නැතිවීම. ඊළඟ එක තමයි අපේ මාතෘකාව, සීලයේ කෙරෙහි ගෞරව නැතිවීම. පස්වෙනි කරුණ සමාධිය කෙරෙහි ගෞරව නැතිවීම. කස්සප යම් දවසක මේකේ පහළ වෙච්චි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හට ඔන්නෝය පස් කරුණ තුල ගෞරවේ නැති වුණොත්, බුද්ධ රත්නයේ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, සීලයේ කෙරෙහි, සමාධිය කෙරෙහි ගෞරවේ නැති වුණොත් එදාට මේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. එහෙමනම් අපිට සීලයේ කෙරෙහි ගෞරවයක් තිබිය යුතුමද නැද්ද? තිබිය යුතුමයි. ඒක තිබ්බේ නැත්තම් භික්ෂු භික්ෂුණී ඔබ උපාසක උපාසිකාවන් හැටියට සීල ගෞරවයක් නැතුව මෙතන පෙනී හිටියානම් උපාසක උපාසිකාවන් හැටියට මේක අතුරුදහන් කරවන කෙනා හැටියට ඔබපත් වෙනවාද නැද්ද? වෙනවද නැද්ද? වෙනවා. එහෙමනම් පින්වත්නි අපිට සීල ගෞරවයක් තිබිය යුතුමයි. දැන් අපි කල්පනා කරලා බලමු, සීල ගෞරවයක් අපි කොහොමද ඇති කරගන්නේ? දැන් අපි ගමුකෝ සාමාන්‍ය කාරණාවක්. අපි සාමාන්‍ය කාරණාවක් ගමු. අම්මා කෙරෙහි ගෞරව සහිතවන්නේ කෙසේද? අම්මට ගෞරවයෙන් සලකන්න නම් තමා මොකද්ද, තමා තුළ මොනවද තිබෙන්න ඕන? මොනක් තියෙන්න ඕන? අම්මා කෙරෙහි ගෞරවයක් ඇතිවන්න නම් අම්මාගේ වටිනාකම, අම්මාගේ වැදගත්කම, අම්මාගේ ගුණය ගැන අපේ සිත්සතන් තුළ හැඟීමක් තියෙන්න ඕන නැද්ද? තියෙන්න ඕන. ඒ අම්මගේ වටිනාකම, ඒ මව්ගේ ගුණය, මව් කෙරෙහි තමන්ගේ ඇතිවන හැඟීම වැඩෙන්නේ ඒ මව් ගුණ තමන්ට දැනෙන තරමටද නැද්ද? මව් ගුණ තමන්ට දැනෙන තරමට. එහෙමනම්
අම්මා කෙරෙහි ගෞරවය ඇති වෙන්න අම්මගේ ගුණ දැනගන්න ඕනේ නම් අම්මගේ වටිනාකම දැනගන්න ඕන නම් දැන් කල්පනා කරලා බලන්න සීලය කෙරෙහි ගෞරවය ඇති වෙන්න මොකක් වෙන්න ඕනේද? සීලය රකින්න රකින්නේ සීලයට ගෞරවය තියෙනවනන්නේ. සීලයට ගෞරවය නැත්තම් සීල් රකින්නේ නැහැ. සීලයට ගෞරවය ඇති වෙන්න නම් සීලේ තියෙන වටිනාකම සීලේ තියෙන ගුණය ගැන සීලේ තියෙන වැදගත්කම ගැන අපිට අදහසක් තියෙන්න ඕන. ආන් ඒක දැනගත්තොත් එයා සීලයට ගරු කරාවි. ඒ කාරණේ දැනගත්තොත් එයා සිල්පද රකීවි. ඕන් එහෙමනම් අපි මේ සීලය ගැන චුට්ටක් ඉගෙන ගමු. දැන් මොකටද සිල් ගන්නෙ? අපි සිල් ගන්නෙ පින්වත්නි මේ බුද්ධ ශාසනය ඔබ අහලා තියෙනවද මේ බ්‍රහ්මචර්යාව කැටි කරලා කොටස් තුනකට කියනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. අපි සිල් ගන්නෙ සමාධියට පිටුවහලක් පිණිස. මොකක් පිණිසද? සමාධියට පිටුවහලක් පිණිස. උදව්වක් හැටියට. ඕගලන්ට තේරෙන විදිහට කියනවා නම් දැන් කාලේ අයට සපෝට් එකක් හැටියට. එහෙම කිව්වම තේරෙනවානේ. එතකොට සමාධියට මොකක් පිණිසද? සමාධියට පිටුවහලක් පිණිස සිල් ගන්නේ. ආන් එහෙමනම් Tamanට තියෙන්න ඕන සමාධියක් වඩන්න කැමැත්තක්. එතකොට එයා සීලේ රැක ගන්නවා. මේ සීලේ වටිනාකම ගැන කතා කරද්දී අපිට හම්බෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ සීලය ගැන ගොඩාක් වර්ණනා කොට වදාළ රහතන් වහන්සේ නමකගේ ගාථා. ඒ තමයි සීලව තෙරුන්ගේ තේර ගාථා. සීලව තෙරුන් කියන්නේ රහතන් වහන්සේ නම. උන්වහන්සේගේ ගාථා අතර තියෙනවා මේ බුදුසසුනේ පුරුදු කරන්න ඕන සීලයමයි. බුද්ධ ශාසනේ මොනවාද පුරුදු කරන්න කියන්නේ? සීලයම පුරුදු කරන්න කියනවා. මේ ජීවිතේ හොඳට සිල් රැක්කොත් සියලු සම්පත් උදා වෙනවා. වටිනාම සම්පත මොකද්ද? සසර දුකින් එතර වීමනේ, නිර්වාණ සම්පත්තිය. ඒකට මේ සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධ ශාසනේ සීලය පුරුදු කරන්න ඕන. සීලය පුරුදු කරන කෙනාගේ ජීවිතේට හොඳට සීල රැකගත්තොත් සියලු සම්පත් උදා වෙනවා. නුවණ තියෙන කෙනා මොකක් තියෙන කෙනාද? නුවණ තියෙන කෙනා සැප තුනක් ලබන්න කැමති වෙනවා නම් සැප තුනක් ලබන්න කැමති වෙනවා නම් එයා සිල් රකින්න ඕන. එතකොට නුවණ තියෙන කෙනෙක් තමයි මේ සැප තුන ලබන්න කැමති වෙන්නේ. ඒ තමයි ප්‍රශංසාව. ඊළඟ එක ධනලාභය. තුන්වෙනි එක සුගතියේ ඉපදීම. තමන් නින්දා විඳින්නේ නැතුව ප්‍රශංසා ලබන්න කැමති නම් තමන් ධනයෙන් ධනලාභය ලබන්න කැමති නම් ඊගාවට තමන් මේ ජීවිතයෙන් පස්සේ මරණයෙන් මත්තේ සුගතියක නැවත උපදින්ට කැමති නම් ඒ නුවණැති කෙනා සීලයමයි පුරුදු කරන්න ඕන. එතකොට අපිට මේ සීල් රකින්න එකේ වටිනාකමක් තියෙනවද නැද්ද? තියෙනවා. අපි දන්නේ නැහැනේ පින්වත්නි. කොහේ අයිති කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ අපි සුගතියකට යනවා නම් ඒක තීරණය කරන්නේ අපේ ගුණේ මත. දුගතියකට කරා යනවා නම් ඒක තීරණය වෙන්නේ අපි මේ ජීවිතේ පුරුදු කරපු
අපි අතින් සිද්ධ වෙච්චි පෞටික මත කර්මයෙන් තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ සීලය කවුරු හරි පුරුදු කරනවා නම් එයාට මේ ලෝකයෙන් රැකවරණයක් සැලසෙනවා. දේශනාව තියෙනවා සිංහලේ බණ කතා අතර, ඕම් මේ ලංකාද්වීපයේ ඇති වුණා මහා නියඟයක්. එතකොට එක පළාතකට චුට්ටක් තාම නියඟේ සැර නෑ. එක පළාතකට බොහෝම නියඟේ සැරයි. ඉතින් නියඟේ සැර නිසා ස්වාමීන් වහන්සේ නමක් මේ නියන්සායෙන් පීඩා විඳින්න බැරිකමට නියඟේ නැති පළාතට පිටමං වෙලා වැටියා. දැන් මුන්නාන්සේ වඩිනවා වඩිනවා, ඒ පළාතේ කිසිම කෙනෙක් දානයක් දෙන්න කෙනෙක් නැහැ. දවස් 7ක් ගත වුණා. දවස් 7ක් පුරාවට රාත්‍රියට කොයි හරි ගහක් යට සැතපෙනවා. උදෑසන අවදි වෙලා ඔය ඇල්පෙන් ටිකක් වළඳලා තමන්ගේ ගමන පිටත් වෙනවා. ඔහොම ඔහොම වැඩියා. දැන් ඔන්න නියඟේ නැති පැත්තට ආවා. වඩිද්දි පේනවා හොඳට පළබර වෙච්ච අඹ ගහක්. මොන ගහක්ද? අඹ ගහක්. ඉදිච්ච අඹ පිරීලා තියෙනවා. බිම වැටිච්ච අඹක් තියෙනවා. හැබැයි මේ අඹ ගහ ගාව කවුරුවා මිනිස්සේ නැහැ මේ අඹ ගෙඩිය පිළිගන්නන්න. භික්ෂුන් වහන්සේ නමකට පිළිගන්නන්නේ නැතුව ආහාර ගන්න කැප නැහැ. දැන් කැප නැහැ. මුන්නාන්සේ එම්මම අඹ ගහ යට ඉඳගත්තා. දැන් බලාගෙන ඉන්නෝ මේ පාරෙන් කවුරු හරි මිනිසෙක් යාවිද කියලා. යන්නේ කවුරුවත් යන්නේ නැහැ. ඊට පස්සේ එහෙම්මම ගහට හේතු වෙලා වැඩ හිටියා ඉඳගෙන. දැන් වෙලාව පහ වුණා. දැන් අඹ වළඳන්න හම්බෙන්නේ නැහැ. විකාලයි. අඹ යුෂ වළඳන්න පුළුවන්. ඒත් යුෂ පිළිගන්නන්න කෙනෙක් ඇත්තේ නැහැ. ඕම්මම හවස් වෙලා හවස් වෙද්දි දෑස නිලංකාර වුණා. හිස කඩාගෙන වැටුණා. උන්වහන්සේ හැමම සිහි නැතුව දැන් වැටුණා. පහුවෙන්දා මෙතනින් මිනිස්සෙක් යන්ට ආවා. එතකොට දැක්ක මේ ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා සිහි නැතුව ඇදගෙන වැටලා ඉන්නවා. බොහෝම අමාරුවෙන් පැන් ටිකක් ඉහලා තමන් ගාව තිබ්බ නැගිටවා ගත්තා. සිහිය ගත්තා. ඉක්මන්ට අඹ ගෙඩියක් පොඩි කළා. යුෂ ටිකක් හදලා පෙව්වා. දැන් ස්වාමීන් වහන්සේට ටිකක් හොඳයි. එහෙමනම් ස්වාමීන්නේ අපේ ගමෙත් විහාරයක් තියෙනවා වඩිමුදෑය කියලා ඇහුවා. වඩිමු කිව්වා. නැගිට ආයේ කලන්තේ දැම්මා. ඇදගෙන වැටුණා. මේ මිනිස්සයා මොකද කළේ? මේ ස්වාමීන් වහන්සේව කරට ගත්තා. කරේ දියාගෙන යද්දී මේ ස්වාමීන් වහන්සේට සිහිය එනවා. සිහිය ඇවිල්ලා කල්පනා කරනවා, මම මොන මේ මාව කරේ තියාගෙන යන මිනිස්සයා කොයි කෙනෙක්ද? මගේ ඥාතියෙක් නෙමේ, මගේ තාත්තා නෙමේ, මගේ සහෝදරයෙක් නෙමේ, මගේ නෑයෙක් නෙමේ. ඒකාන්තයෙන්ම මට කුමන කාරණාවක් නිසාද මේ විදිහට මාව කරේ තියාගෙන අරගෙන යන්නේ? වෙන දෙයක් හින්ද නෙමේ, මං සරණ ගිය ඒ භාග්‍යතුන් වහන්සේ සීලයක් කියලා දෙයක් මට රකින්ටයි කීවා. ඒ සීලේ මම රකින්වනේ. ඒ සීලේ ආනිසංසයක් ඉඳා තමා මට මේ දේ සිද්ධ වෙන්නේ. මාව මේ කර්මතින් තියාගෙන යන්නේ. එහෙමනම් දුස්සීල කෙනෙක් වෙහෙම තියාගෙන යනවද? නෑනේ. ආන් එතකොට ඒ ස්වාමීන් වහන්සේ සීලේටම ගෞරව කරමින් අර මිනිස්යාගේ කර්මත සීලානුස්සතිය වඩනවා. එහෙමම කර්මත අරහත්වේ සාක්ෂාත් කළා. එතකොට බලන්න සීලව මහරහතන් වහන්සේ දේශනා කරනවා,
යම් කෙනෙක් දැන් බලන්න අපි අදත් උන්වහන්සේ ගැන කතා කරනවානේ අදත් උන්වහන්සේට ප්‍රශංසා කරනවානේ නේද එදා එහෙම්මම අඹ අතින් අරගෙන පිළිගන්නෙත් නැතුව වැළඳුවා නම් ප්‍රශංසාවක් ලැබෙයිද නෑ ලාභයක් ලැබෙයිද උන්වහන්සේට නෑ අරහත්ත්වේ සාක්ෂාත් කළා ආන් සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රශංසාව ලාභය සුගතියේ ඉපදීම කියන කාරණා බලාපොරොත්තු වෙන්න කියනවා නුවණැතිනම් ඒ ටික බලාපොරොත්තු වෙනවා නම් සිල්වත් වෙන්න සිල් රකින්න කෙනාගේ සංවර ජීවිතේ නිසා එයාට ගොඩාක් හොඳ මිතුරන් ලැබෙනවා ඒ වුණාට දුස්සීල කෙනා ඒ මිතුරන්ගේ එයාගේ පාපී ක්‍රියා නිසාම හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා දැන් ඔන්න තවත් ලස්සන කාරණාවක් දේශනා කරනවා සීලයේ තියෙන ආනිසංසයක් වටිනාකම සිල් රකින්න කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට හොඳ මිතුරන් ලැබෙනවා ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියාවන් නිසාම එයාගේ දුස්සීලකම නිසාම හොඳ මිතුරන්ගෙන් ඈත් වෙලා යනවා සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා දුස්සීල කෙනා එයාගේ පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා කියනවා. සිල්වත් කෙනාට හොඳ මිතුරන් ලැබෙනවා කියනවා. සීලව රහතන් වහන්සේ දේශනා කරනවා සංවර කෙනාට නම් සීලවන්ත කෙනාට නම් හොඳ මිතුරන් ලැබෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ සීලවන්තව ධර්මයේ හැසිරෙන්න උනන්දුවක් ඇතිව අද මෙතෙන්ට ආපු නිසා දැන් මේ වටේම ඉන්නේ කවුද? සීලවන්ත කට්ටිය දැන් ඔබ නිතර නිතර මේ අසපුවට එනවනම් මේ ස්ථානෙට පැත් එනවනම් කාවද ඇසුරු කරන්න ලැබෙන්නේ සිල්වතුන්ව එතකොට ඔබ දුස්සීලකම් කරන්න ගියොත් මෙතන ඉන්න පුළුවන්ද බෑ ඔබ කතා කරන හැටි හරි නැත්නම් ඔබ ක්‍රියා කරන හැටි හරි නැත්නම් ඔබට මෙතන ඉන්න පුළුවන් කමක් නෑ ඒක ඉබේම ඒකේනා මෙතනින් ඈත් වෙලා යනවා ඒ පිරිස මැද ඉන්න බෑ ඒකට හේතුව තමයි ඒක ධර්මතාවය මේ ලෝකයේ තියෙන ධාතුනානත්වය කියලා එකක් මල් තියෙන තැනට මල් එකතු වෙනවා කුණු තියෙන තැනට කුණු එකතු වෙනවා සිල්වතුන් සිල්වතුන් එක්ක ගැළපීලා යනවා දුස්සීලය දුස්සීලයත් එක්ක ගැළපීලා යනවා බැරි වෙලාවත් සීලයක් නැති කෙනෙක් අතනට ආවොත් එයාට වැඩි කල් ඉන්න හම්බෙන්නේ නෑ එයාගේ ස්වභාවය එයා විසින්ම ප්‍රකට වෙනවා එයා වීසි වෙලා එළියට යනවා ඊගාට සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත් අපකීර්තියත් විතරයි දුස්සීල කෙනා මොනවාද ලබන්නේ ගැරහීමයි අපකීර්තියයි විතරයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ලස්සන දේශනාවක් තියෙනවා මේ සීලයේ ගැන සීවතික සූත්‍රය මොකද්ද සීවතික සූත්‍රය ඒකෙදි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සිල් මේ දුස්සීල කෙනා සීවතික කියන්නේ අමුසොහන අමුසොහන කියන්නේ පින්වන්නේ අද වගේ ওই ලස්සන්ට තනකොළ ගහ කපලා ওই මේ මැදපු ගල් ඇලි දාලා තියෙන එකට නෙමෙයි දැන් අද සොහන තියෙන්නේ එහෙමනේ මල් වවලා එහෙමනේ ඒක නෙමෙයි අමුවෙන්ම ගිහිල්ලා අතහැරලා එනවා පුච්චන්නේවත් වලලන්නේවත් නැහැ එතකොට මොකද වෙන්නේ මේ ශරීරේ ඉදිමෙනවා ඇස් වලින් පණු කන් වලින් පණු කටින් පණු බේරෙනවා හැම ඉදිමිලා ඉදිමිලා මේ ඇඟ පැලෙනවා පැරිලා ඒදේ තැන් වලින් පණු කන්න ගන්නවා ඕජාව වැක්කිරෙනවා හාත්පස ගඳ ගන්නවා ඕකට තමයි අමුසොහන කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක්ගේ ජීවිතේ යම් පවුලක දුස්සීල අය නම් ඉන්නේ ඒක හරියට අමුසොහන වගේ දැන් සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා දුස්සීල කෙනා අපකීර්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අමුසොහන හරිය ගඳයි දුගඳයි ළඟින්වත් යන්න බෑ යන්තම් මේ ගෙදර මීයෙක් හරි සතෙක් හරි මැරිලා හිටියොත් ගොඩාක් ගඳ ගන්නවනේ එහෙමනම් අමුසොහනක මිනි ගානක් වුණු වෙනවා කියන්නේ කොහොමද
දැන් අමුසොහොන කියන ඒ කාලේ දැන් මේ කාලේ ඔය ඩෙන්ගු වගේ ඒ කාලෙත් වසංගත බෝ වෙනවා. ඉතින් බෙහෙත් ඒත් බොහොම අඩුයිනේ. එක යායට මිනිස්සු මැරෙන්නේ. ඒ කාලෙට අමුසොහොන පිරිලා ඒ ඔක්කොම කුණු වෙනවා. ආ දුගඳයි. ඒ වගේම අපිරිසිදුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලයක් නැති දුස්සීල කෙනාගේ කාය කර්ම අපිරිසිදුයි. අමුසොහන වගේ මනෝ වචී කර්ම අපිරිසිදුයි, මනෝ කර්ම අපිරිසිදුයි. අමුසොහන වගේ ඊගාවට අමුසොහනේ දුගඳ හාත්පස පැතිරෙනවා. ඒ වගේ කියනවා දුස්සීල කෙනාගේ අපකීර්තිය තමන්ගේ ගමේ, තමන්ගේ පළාතේ, තමන්ගේ රටේ පැතිරෙනවා කියනවා. ඒක අමුසොහනේ ගඳ වගේ, දුගඳ වගේ. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අමුසොහන හරි බිය සහිතයි. එතකොට අමුසොහනට කවුරුවත් යනවද බිය සහිත වුණා? නෑනේ. බොහෝම ගුණ යහපත් කට්ටිය දුස්සීල පවුලක් කියලා දැනගත්තායි පස්සේ ඒ පවුල ඇසුරු කරන්න යන්නේ නෑ. ඇයි ඒ? කරදරේ වැටෙන්න කැමති නැති නිසා. එතකොට සිල්වතුන් ගුණවතුන් අමුසොහනට බිය වගේ අර දුස්සීල පවුල මග හැරලා යනවා. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අමුසොහනට සැඩ යකුන් අරක් ගන්නවා. යක්කු ඉන්නවා කියලා අහලා තියෙනවනේ සොහනේ. ආ එතකොට අමුසොහනේ මේ සැඩ යකුන් අරක් ගන්නවා. ඒ වගේ කියනවා යම් පවුලක් දුස්සීල නම්, ඔන්න බලන්න ඔබටත් සිද්ධ වෙන දේ. දුස්සීල නම් දැන් දුස්සීල පවුල සුපේසල යහපත් ගුණයහපත් කට්ටිය ඇසුරු කරන්න ඉන්නේ නැහැ. ඒගොල්ලෝ මග හැරලා යනවා. දුස්සීල පවුල ඇසුරු කරන්ඩ අමුසොහනට සැඩ යකුන් අරක් ගන්නවා වගේ දුස්සීල අය එනවා. බේබද්දෙක් ඉන්න ගෙදෙට්ට එන්නේ කවුද? තවත් බේබද්දෙක්. සත්තු මරණ තැනකට මාළු අල්ලන්න යන කෙනෙක්ගේ ගෙදෙට්ට එන්නේ කවුද? තවත් ඒ ජාතියේ කෙනෙක්. වල්කම් කරන කෙනෙක් ඉන්න ගෙදරකට එන්නේ කවුද? සල්ලාලකම් කරන කෙනෙක්ගේ ගෙදරට එන්නේ කවුද? තවත් සල්ලාලෙක්. එතකොට ඒ ගෙදර අයට පේන්නේ නැහැ මේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඒගොල්ලන්ට හිතෙන්නේ යාළුවෙක් ඇවිල්ලා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුද එහෙනම් අරක් ගන්න ඇවිල්ලා ඉන්නේ? යකෙක්. ඒ ජාතියෙම කෙනෙක්. ඒ අය අරක් ගන්නෙ නැද්ද ගෙවල් වලට? අරක් ගන්නවා එලෝ ගන්න හම්බෙන්නේ නැහැ. එලෝ ගන්න තියෙන එකම ක්‍රමය තමයි තමන් සිල්වත් වෙන එක. නැත්තම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අමුසොහනේ ඊළඟ ලක්ෂණේ හරි විලාප සහිතයි අමුසොහන. ඇයි? කාව හරි මැරුණයි පස්සේ, දරුවෙක් මැරුණයි පස්සේ අම්මා තාත්තා දරුවාව අමුසොහනට ගෙනල්ලා දාලා විලාප තීතිය හඬනවනේ. ඒ වගේ අමුසොහන දුස්සීල පුද්ගලයාගේ ගෙදර හැමතිස්සෙම විලාප කියනවා. ස්වාමි පුරුෂයා දුස්සීල නම් බිරිඳ විලාප තියනවා. අනේ මට මේ වගේ කෙනෙක් එක්ක ඉන්න සිද්ධ වුණානේ කියලා. ඇත්තද බොරුද? බිරිඳ දුස්සීල නම් ස්වාමියා විලාප තියනවා. දරුවෝ දුස්සීල නම් දෙමව්පියෝ විලාප තියනවා. දෙමව්පියෝ දුස්සීල නම් දරුවෝ විලාප තියනවා. ආ සීලයක් නැති තැනට සිද්ධ වෙන දේ. එහෙනම් අපි සිල්වත්ව වසන්ඩ ඕනේද නැද්ද ගෙදර? වසන්ට ඕනා. එහෙමනම් සීලේ නෑ කියන්නේ ඔබේ ගෙදර කොයි වගේ වෙනවද? අමුසොහන වගේ. එහෙනම් කොච්චර මල් ගැහුවත්, කොච්චර ටයිල් ඇල්ලුවත්, කොච්චර පොලිස් කෙරුවත් ඇටි වැඩක් වෙන්නේ නෑ. කොච්චර දිලිසෙන බඩු පිරෙව්වත් වැඩක් නෑ. ඒගේ අමුසොහන වගේ.
ලස්සන වෙන්න නම් සීලය සීලයක පිහිටන්ට ඕන. එතකොට ඕම් සීලෝ මහරහතන් වහන්සේ දේශනා කරනවා දුස්සීල කෙනාගේ ජීවිතේට ලැබෙන්නේ අපකීර්තියයි. පාපි මේ අපකීර්තිය විතරයි. ගැරහීමත් අපකීර්තියත් විතරයි. මේ බුද්ධ ශාසනයේ මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ දෙයක්. අම්මා කෙනෙක්නේ දරුවෙක්ව හදන්නේ නේද? අම්මා කෙනෙක් තමයි දරුවෙක්ව පෝෂණය කරන්නේ. එතකොට සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ. එහෙනම් යහපත් ගතිගුණ වලට යහපත් ගතිගුණ පෝෂණය කරන්නේ කවුද? සීලයෙන් පෝෂණය වෙන්නේ. සීලේ නැත්තම් ඒක පෝෂණය වෙන්නේ නැහැ. සිත මහා මුහුද නම් සීලේ වෙරළයි. සිත කියන්නේ මුහුදක් නම් සීලේ මොකද්ද? වෙරළයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය හැම බුදුවරයෙකුගේම පුණ්‍ය තීර්ථයයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය හැම බුදුවරයෙකුගේම පුණ්‍ය තීර්ථයයි. ඒ නිසා සීලය පිරිසුදුව තියෙන්න ඕන. ඔබ අහලා ඇති පහාරාද සූත්‍රය. පහාරාද සූත්‍රයේ මේ පහාරාද අසුර ඉන්ද්‍රය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා මේ භික්ෂූන් නැයි මෙච්චර බුද්ධ ශාසනයට කැමති. එතකොට භාග්‍යතුන් වහන්සේ අසුරයෝ සාගරයට ඇයි මෙච්චර කැමති කියන කාරණේ අහලා ඒ අනුව තමයි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පහාරාදට මං යම් සීලයක් පනවනවාද ඒ සීලේ කවදාකවත් මේ භික්ෂුන් වහන්සේලා ඉක්මවා යන්නේ නැහැ. පහාරාද කියනවා අපේ අසුරයෝ මුහුදට මෙච්චර කැමති මේ මුහුද කවදාකවත් වෙරළ ඉක්මවා යන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේකෙත් එහෙම තමා. මම සීලයක් පැනෙවුවාද ඒ සීලේ නැමැති පුණ්‍ය තීර්ථය වෙරළ කවදාකවත් භික්ෂුන් වහන්සේලා ඉක්මවා යන්නේ නැහැ. එතන ඉක්මවා ගිය ගමන් එයා ඒ භික්ෂු ජීවිතයෙන් පරදිනවා. පුණ්‍ය තීර්ථය ඒ නිසා පිරිසිදුව සීලේ තියෙන්න ඕන. සීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්, අද්භූත ඇඳුමක්. සීලය කියන්නේ පින්වන්නේ අසහාය බලයක් කියනවා. දැන් ඒකේ කිසි බලයක් තියෙනවා කියලා අපිට තේරෙනවද? තේරෙන්නේ නැත්තේ ඒ සීලේ රකින නිසා තමන්ට ලැබෙන ආනිසංස භුක්ති විඳින්න තරම් තමන්ට තේරෙන්නේ නැති නිසා, දැනුමක් නැති නිසා, පේන්නේ නැති නිසා. ඔවුන් බලන්න සීලයේ තියෙන බලය. සිංහලේ බණ කතා අතර තියෙනවා එක දේශනාවක්. එක උපාසක මහත්මයෙක් දුප්පතා. හැබැයි මෙයා සද්ධාවෙන් හරි පෝසත්. දර කපන්න කියලා හිතලා කැලේ ගියා. පොරෝ කෙටියත් අරගෙන කරේ තියාගෙන මෙයා කැලේ යද්දී පිඹුරෙක් දරනලාගෙන හිටියා. මෙයා දන්නේ නැතුව කකුල තිබ්බා ඒකේ ඇතුළට. කකුල තියපු ගමන් පින්වන්නේ යටම අඩියේ මේ පිඹුර අල්ල ගන්නවා. එතකොට ආයේ අල්ලගත්තු තැන මෙයාට හොයන්න හම්බෙන්නේ නැහැ. ඇයි ඒ? පිඹුරගෙම ශරීරෙන් අල්ලගත්තු දෙන වෙහිලා. ගලවන්න උත්සාහ කරනවා බෑ. දැන් පිඹුරයි පිඹුර ඇඟ වෙලාගෙන. මේ උපාසක මහත්මයා එහාට පෙරලෙනවා මෙහාට දඟලනවා. ගැලව ගන්න නම් බෑ. ඔහොම දඟලද්දී කරේ තිබ්බ පොරව දැන් එවෙල බිම වැටිලා. මෙයාගේ අතට හවුනා පොරව. දැන් ලේසියෙන්ම පුළුවන් පිඹුරකින් බේරෙන්න. මොකක් කරලාද?
කිඹුලාව මේ පොරෝ කෙටියෙන් කෙටුවනම් ලේසියෙන්ම බේරෙන්න පුළුවන්. නමුත් උපාසකතුමා කල්පනා කරනවා, මම පිඹුරු කටකට හවු වෙලා උගුලක වැටිලා මේ ජීවිතේ විතරක් මලා නෙමේ ගෙවාගෙන ආපු සසරේ ඕන තරම් මට මෙහෙම වෙලා ඇති. මේ ජීවිතේද වටින්නේ, මන් රකින සීලේද වටින්නේ? කල්පනා කරද්දී ජීවිතේ තිබුණා කියලා සුගතිය යන්නේ නැහැ. හැබැයි සීලේ රැකගත්තොත් මං සුගතියේ යනවා, මරණයෙන් මත්තේ සුගතිය යනවා. දැන් පොරෝ කෙටිය අතේ ඉවසනවා, නෑ මං ගහන්නේ නෑ, පිඹුරට ගහන්නේ නෑ. දැන් එන්න එන්න වේදනාව වැඩි. මේ උපාසක මහත්තයා කල්පනා කරනවා, තව දුරටත් නම් ඉවස ගන්න මට අමාරුයි. ඉවසන්න අමාරුම වුණොත් එහෙම මම මේ පොරවෙන් පිඹුරට ගහાવી. ලහු චිත්තං ලහු පරිවත්තං. මේ පටු සිත ඕනම වෙලාවක පෙරලෙනවනේ. ඒ හින්දා දැන් මම ඉවසගෙන හිටියට මට තවත් ඉවසන්න බැරි වෙද්දි නම් මම මේකව කපාවේ. ඒ හින්දා කොහොම හරි සීලය රැක ගන්න ඕනා කියලා හිතලා අතේ තිබ්බ පොරෝ කෙටිය ඈතට විසි කරා කියනවා. දැන් මොකක් රකින්නද? සීලය රකින්න. පින්වන්නේ මේ සීලයේ තියෙන බලය කියන්නේ ඒ පොරෝ කෙටිය ඈතට විසි කරනවාත් එක්කම පිඹුර අතහැරියා කියනවා. උපාසක මහත්තයාව ධම්මේ හවෝ රක්කති ධම්මචාරී, ධර්මයේ හරණ හැසිරෙන කෙනාව ධර්මයේ විසින් රකින්නවා කියනවා. චත්තම් මහන්තං අත වස්ස කාලේ. ඒක හරියට වැස්ස වෙලාවට මහත් වූ ඡත්‍රයක් අතේ තියෙනවා වගේ. ඡත්‍රය කියන්නේ කුඩේට. වැස්ස වෙලාවට කුඩයත් අතේ තිබුණොත් මොකක්ද වෙන්නේ? තමන්ට රැකවරණයක්, වැස්සට තෙමෙන්නේ නැතුව රැකවරණයක් ලැබෙනවා. ආන් ඒ වගේ කියනවා සීලයෙන් ලැබෙන රැකවරණය. එතකොට සීලය කියන්නේ මහා බලයක්. ඒකේ ලොකු බලයක් තියෙනවා. ඒ බලය මේ ලෝකයේ තියෙන වෙනින් දේවල් වලින් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. සීලය කියන්නේ මහේශාක්‍ය පාලමක්, උත්තම සුවඳක්, දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නේ සීලය තමා කියනවා. එහෙනම් ඕගොල්ලෝ සුවඳ විලවුන් පාවිච්චි කරනවද? එව්වයෙන් හමන සුවඳට වැඩිය සීල සුගන්ධය හරි වටිනවා. දවසක් අවුරුදු ගාණක් නාපු නැති ඉරිසිවරුන් වගේක් හිටියා. සක්දෙවිඳුන් පැමිණිලා මේ ඉරිසිවරුන් ඉස්සරහා පහළ වුණා. පහළ වුණාම මේ ඉරිසිවරුන් කියනවා, පින්වත් දේවේන්ද්‍රේ ඔතනින් අයින් වෙන්න. අපේ මේ ශරීරවල හැපිලා හුළඟ හමාගෙන එන්නේ ওই දිසාවටයි. අපි අවුරුදු ගානකින් පැම් පහසු වෙලා නැහැ, නාලා නැහැ. ඒ හින්දා අපේ ඇඟේ දුගඳ නුඹට හමාවි. එතකොට සක්දෙවිඳු කියනවා, පින්වත් ඍෂිවරුනි, නුඹලා සිල් සීලවන්ත වූ නුඹලාගෙන් ඔය හමාගෙන එන සුවඳ මම මල් කලඹක් හිස මත පවත් මේ පලන්දා ගන්නෝ වගේ ඉවසනවා කියනවා. එතකොට බලන්න, එහෙනම් ඕවේ ගහන් ඕගොල්ලෝ පාවිච්චි කරන සුවඳ විලුඳ වටින්නේ සිල් සුවඳද වටින්නේ? සීල සුගන්ධය. මේ මල් සුවඳ යටි හුළඟේ විතරයි පින්වන්නේ හමන්නේ, සිල් සුවඳ උඩු හුළඟෙත් හමනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? දෙවිවරුත් මේ සීලය ගැන කතා කරනවා. ආන්තර උපාසිකාව, ආන්තර උපාසකයා සිල්වත්ය කියලා දෙවිවරුත් කතා කරනවා. එතකොට සීලය කියන්නේ උත්තම සුවඳක්. සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත්මුලක්. එතකොට එයා කවදාකවත් විඩාවටපත් වෙන්නේ නැහැ. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිසාවම ගමන් කළ හැටි හොඳ වර්ගයේ වාහනයක්. සීලවන්ත කෙනා කවදාකවත් අත්තරමං වෙන්නේ නැහැ. එයාට යහපතක් සැලසෙනවාමයි.
ජීවිතේ නපුරු කරගත්තොත් මේ ජීවිතේදීම නිඳා ලැබෙනවා. ඒ කියන්නේ නපුරු කරගත්තොත් කියන්නේ දුස්සීල වුණොත් මේ ජීවිතේදීම නිඳා ලැබෙනවා. පරලෝයේදී අපාය ඉපදිලා දුක් විඳින්නට වෙනවා. ඒ හින්දා සීලයක් නැති එකඟ වූ සිත් නැති අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා. දැන් පින්වත්නි මෙහෙම එකක් තියෙනවා. අපේ අතින් ඇත්තටම දුස්සීලකම් වෙලා නැද්ද? නෑ කියා ගන්න පුළුවන් කෙනෙක් ඇත්තේම නැති තරම්. හරි. ඒක අතීතේනේ. දැන් මේ සීලේ වැදගත්කම නුඹට තේරෙනවා නම් හැමෝම අතින් වැරදි වෙනවා. අපිටත් වෙලා තියෙනවා අපේ ජීවිතවල. නමුත් ඒ මැත්තේ හිත හිතා දුකටපත් වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. ඒක තේරුම් අරගෙන හරි මට වැරදුනා. අසත්පුරුෂ ආශ්‍රය කියන්නේ හරියට වර්ධින තැනක්. මේ ලෝකේ අසත්පුරුෂයොත් ඉන්නවා, අසත් පුරුෂයොත් ඉන්නවා. ස්ත්‍රී පාසයවත් ඉන්නවා. එතකොට මේ දෙගොල්ලොම ආශ්‍රය කරන්න නරකයි. ඒකෙන් දුරින්ම දුර වෙන්න ඕන. එතකොට තමන්ගේ පාඩුවේ සිල් ගුණ දන් රැකගෙන තමන්ගේ පාඩුවේ ඉන්න පුළුවන් තැනකට වෙලා ඉන්න පුළුවනි. දේශනාවේ තියෙන්නේ ආශ්‍රයයට සත්පුරුෂයෙක් නැත්තම් දිනූ රට අතහැරලා යන රජෙක් වගේ ඔක්කොම අතහැරලා දාලා එතනින් වෙන් වෙලා හුදකලාවේම තනිවම පිටත් වෙලා යන්න කියනවා. ආශ්‍රයයට සත්පුරුෂයෙක් නැත්තම් සිල්වතුන් නැත්තම් එතන ඉඳලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ජීවිතේ යහපත් කරගත්තොත් මේ ජීවිතේදීම කීර්තිය ලැබෙනවා, ප්‍රශංසාව ලැබෙනවා. පරලෝයේදී සුගතියේ ඉපදිලා සතුටු වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ සිල්වත් වුණොත් පරලෝ සුගතියේයි. සිල් රැකලා සිත එකඟ කරගත්තු කෙනා නුවණ සිල්වත් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත්තු කෙනා හැම තැනකදීම සතුටු වෙනවා. මේ ශාසනයේ සීලය කියන්නේ අග්‍ර දෙයක්. හැබැයි සීලයේ මත පිහිටලා සමාධියක් වටලා උදා ඇති කරගන්නා වූ විදසුන් නුවණින් ජීවිතයේ යථාර්ථය දැකලා ඇති කරගන්න ප්‍රඥාව උත්තරම දෙයක්. ඉතින් මේ ගාථා සීලෝ මහරහතන් වහන්සේ දේශනා කොට වදාලා. දේශනාවේ තියෙනවා පින්වත්නි කිරලෙක් බිජු රකින්නවා වගේ. කිරලා මේ කිරලගේ බිත්තර ටික දාලා හරිය හොඳට රකින්නවා කියනවා. ගොඩාක් ආරක්ෂා කරනවා. චූටි හරි සද්දයක් ඇවිල්ලා අනතුරක් ආවොත් ඌ රෑ පානේ කියලා බලන්නේ කෑ ගහලා විලාප දෙනවා. කිරලා බිජු රකින්නවා වගේ. සෙමර මුවා තමන්ගේ වල්ගේ රකින්නවා වගේ. එකම එක දරුවෙක් ඉන්න අම්මයි තාත්තයි දෙන්න දරුවන් රකින්නවා වගේ. ඒ දරුවව රකින්නවා වගේ. එක ඇහක් තියෙන මිනිස්සෙක් ඇස් දෙකක් නැහැ, එකයි තියෙන්නේ. ඒ ඇහ රැක ගන්නවා වගේ. යහපත කැමති කෙනා සීලය රකින්න කැමති නම් සුපේසල සක්බ්‍රහ්මචාරීන් වහන්සේලාට ගෞරව කරන්න ඕනා කියනවා. ආන් තමන්ගේ සීලය රැක ගන්න තියෙන ක්‍රමයක්. සුපේසල සබ්‍රක්‍මචාරීන් වහන්සේලාට තමන් සමග ඉන්න අයට ගෞරවයක් තියෙන්න ඕන. ආන් ඒ කෙනාට සීලයේ යහපත් විදියට රැකගන්න පුළුවන්. ඇයි ඒ ගෞරවය නිසා මමත් ඒ විදිහේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතෙනවා. ඊගාවට දේශනාවේ තියෙනවා මේ මහා ජීවිත පරිත්‍යාගයෙන් සිල් රැකපු උත්තමයෝ ගැන දේශනාවේ තියෙනවා. පින්ගන්දි සමහර අය ශරීරයේ අංගයක් බේරගන්න ධනෙ අතහරිනවා. ඇත්තද බොරුද? දැන් ලෙඩක් දුකක් හැදිලා ඉවර වෙලා මොකක් හරි ඔන්න නරක් වෙලා කියලා කිව්වොත් එහෙම ඒ කොටස බේරගන්න තියෙන ධනෙ ඔක්කොම අතහැරලා හරි
ජීවිතයේ අංගේ බේරගන්න උත්සාහ කරන්නේ නැද්ද? උත්සාහ කරනවා. ඔන්න ධනය අතහැරලා ජීවිත අංගයක් රකින්නවා. සමහර වෙලාවට මොකද වෙන්නේ? ජීවිතේ රැකගන්න කියලා හිතලා ශරීරයේ අංගයක් අතහරින්න වෙනවා. වෙනවාද නැද්ද? වෙනවා. ඒ කොටස තිබුණොත් එහෙම ශරීරයත් එක්ක බද්ධ වෙලා ජීවිතේම නැති වෙනවා. එතකොට මොකද කරන්නේ? අකමැත්තෙන් හරි ඒ කොටස කපලා ඉවත් කරනවා. දැන් මුලින් කිව්වේ වෙන එකක්. ශරීරයේ අංගයක් රකින්න ධනය අතහරිනවා. මේ කියන්නේ තව එකක්. ජීවිතේ රැකගන්න ශරීර අංගය අතහරිනවා. තේරුණාද? සත්පුරුෂයෝ තමන්ගේ ගුණේ රැකගන්න, සීලේ රැකගන්න ජීවිතෙත් අතහරිනවා කියනවා. දැන් බලන්න අර මං කලින් කියපු උපාසක මහත්තයා, තමන්ගේ ගුණේ රැකගන්න, සීලේ රැකගන්න තමන්ගේ ජීවිතය අතහරින්න තීරණය කළේ නැද්ද? තීරණය කළා. උත්තම ගුණ. එතකොට ඒ සීලයට ගෞරවයක් නැතුව පින්ගන්දි සීලේ වටිනාකම දන්න කෙනා තමයි ඒ දේ කරන්නේ. සිංහලේ බණ කතා අතර තියෙනවා, ස්වාමීන් වහන්සේ නමකට සිල්පදයක් තියෙනවා. මේ දැන දැන වැලක ගහක කොලයක්වත් කඩන්න කැප නෑ, සිල්පදයක් බිඳිනවා. කැලේ හිටපු හොරු කට්ටියකට ස්වාමීන් වහන්සේ නමක් හවුණා. හවුණාම මේ දැන් හොරුන්ට බය හිතුණා. ස්වාමීන් වහන්සේ ගමට වැඩලා අපි මෙහෙ ඉන්නවා කියලා කියාවි කියලා. මොකද කළේ? රසකින්ද වැලකින් මේ ස්වාමීන් වහන්සේව ගැට ගැහුවා. මොකකින්ද ගැට ගැහුවේ? අමු රසකින්ද වැලක ගැට ගැහුවා. දැන් රසකින්ද වැල කියන්නේ මහා මේ බරපතල බන්ධනයක්ද? නෑ, බොහොම ලේසියෙන් කඩාගෙන යන්න පුළුවන් එකක්. රසකින්ද වැලෙන් ගැට ගැහුවා. දැන් මේ හොරු දන්නවා මේ සිල්පදේ රකින්නවා නම් මේ ස්වාමීන් වහන්සේට මේකෙන් නිදහස් වෙන්න බෑ. අනේ දැන් දවස් හතක් හිටියා රසකින්ද වැලෙන් ගැට ගහපු ස්වාමීන් වහන්සේ. යන්න විදිහක් නෑ, වැල කැඩෙනවා. ඔය අතර ලැබුගින්නක් හටගත්තා. දැන් දවස් හතක් නිරාහාරව හිටපු ස්වාමීන් වහන්සේ ලැබුගින්නක් හටගත්තා. දැන් කරන්න දෙයක් නෑ, මේක කඩාගෙන පැනලා දුවන්න තමයි වෙන්නේ. නමුත් කල්පනා කරනවා, මන් සිල්පදේ කඩාගන්නේ නෑ, මේ ගින්නට පිච්චිලා මැරෙනවා. උන්වහන්සේ හේමම ගින්න ලං වෙන්න විදසුන් වැඩුවා. ගින්නෙන් පිච්චෙද්දි පෙච්චෙද්දි විදසුන් වැඩුවා. ගින්නට හවු වෙලා තමන්ගේ ජීවිතේ කෙලවර වෙන්න ඉස්සෙල්ලා අරහත්ත්වේ සාක්ෂාත් කළා කියනවා. එතකොට බලන්න, උත්තමයෝ තමන්ගේ ගුණේ රැකගන්න, සීලේ රැකගන්න තමන්ගේ ජීවිතෙත් අතහරිනවා. එහෙම ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරිච්ච සංඝරත්නයක්, උපාසක උපාසිකාව පහළ වෙච්චි ශාසනයක් තමයි අපිට දැන් මුණ ගැහිලා තියෙන්නේ. එහෙනම් අපිත් මේ සීලේ වටිනාකම දැනගෙන සීල ගෞරවය ඇති කරගන්න ඕනාද නැද්ද? ඇති කරගත යුතුමයි. ඉතින් මේ පින්වත් සියලුම දෙනාට ගෞතම ශාසනය තුල සීල ගෞරවය ඇති කරගනිමින් තව තවත් සිල්වත් වෙලා පින්දහම් රැස් කරගෙන සංසාර දුකින් අත් මිදෙන්නට වාසනාව උදා වේවා. සාදු සා